අම්මෝ කට්ටිය දැක්කකල් මම මේ බැලුවේ. මේ සමහරකට සුදු වෙලා උස ගිහිල්ලා කළු වෙලා මහත් වෙලා කුණ්ඩේ ඇවිලා සමහරකට රවුලත් වෙලාද මන් දන්නේ. මේ කොහොම හරි මන් හිතන්නේ ගොඩට කවුරු හරි පොල්ලක් තිබ්බද මේ සතියෙන් YouTube එක සම්පූර්ණයෙන්ම හදන හැටි පෙන්වන්නම් කියලා පොල්ලක් තිබ්බද පෙන්වන්න නැතුව. එහෙම පොල්ලක් තිබ්බනම් අදගොල්ලෝ සෙට්ලා ඉන්නේ පොඩ්ඩ unrated. මෙමයිද ඔයගොල්ලෝ දන්න මම YouTube කරන්නේ බොහොම අහිංසක විදියට. උදේ වැට ගිහිල්ලා හවස ගෙදර ඇවිල්ලා පණ තිබ්බොත් මහන්සි නැත්තම් කුණ හොන ටිකක් කරනවා. ඉතින් පෞද්ගලික මිස් වුණා මම වැඩ කරපු ඉඳ මම තවලුත් වීඩියෝ එකක් දැම්මා. මොකද්ද ඒ නම? පෞලේ නම්බුව කියලා. ඒකට මහන්සිලා ඒකට ඩාන්ස් කළා. මගේ ඇඟේ උණ හැදිලා තිබ්බා. ඇඟේ උණ හැදිලා තිබ්බනේ. ඇඟේ අමාරු හැදිලා තිබ්බා. මේ වගේ වැඩ ගොඩක් ඉඳ මේක පොඩ්ඩක් පහ වුණා. සමා වෙන්න ඕනේ. අයදිමි සමා. මේ කොහොම හරි අපි වැඩි කතාවකට යන්න නැතුව ඕගොල්ලෝ බලන් හිටියේ මේ කෙනකම් මම එනකන්නේ මේ කෙනකම් මම එක දෙන්නම් අවුලන්නේ නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ අපි දෙන්නම් කොහොම හරි එදා අපි අන්තිම නැවතුනේ මෙන්න මෙතන මෙන්න මේ ස්ක්‍රීන් එකේ මෙතන නැවතුනේ ඔයගොල්ලෝ පේනවාද දැන් අලුත් මීයක් අලුත් මී කියන්නේ කර්සර් එකත් එක්ක නිල් පාටට එකක් තියෙනවා මම ඒක සල්ලි දීලා ගත්තේ ඕන ලස්සනට පෙන්නන්න පුළුවන් හින්දා මොකද ගිය පාර වීඩියෝ එකේ මම හැමයක් ගත්තා ෆ්‍රී එකක් ඒක රෙකෝඩ් කරලා තිබ්බේ නැහැ ඉතින් අර ෆොටෝෂොප් වලින් මම මේ අතක් දාලා තමයි ඔයගොල්ලන්ට පෙන්වීමේ ඔබ නැහැටි අද හැම ප්‍රශ්න කිසි දෙයක් නැහැ මට බය නැතුව මම පෙන්වන්න පුළුවන් කාලය ඉතුරුයි මේ ඇවිල්ලා YouTube වීඩියෝ හදන දෙවෙනි වීඩියෝ එක මේකෙන් පස්සේ ඔක්කොම බේසික් සෙටින්ග්ස් ටික ඉවරටම ඉවරයි ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන ලස්සනට කන්ටෙන්ට් හදාද ඒ කියන්නේ ඔයගොල්ලන්ට අදාළ වීඩියෝ හදාද YouTube එකට දාන්න තව දින ඇඩ්වාන්ස් සෙටින්ග්ස් ඒ කියන්නේ ලොකු වීඩියෝ ගන්න වැඳලා YouTube එකෙන් පර්මිෂන් ගන්න කොහොමද සල්ලි හොයන්න වැඳලා YouTube එකෙන් පර්මිෂන් ගන්න කොහොමද ඒ වගේ වැඩ ටිකක් තියෙනවා මොකද ගොඩක් කට්ටිය කල් තිබ්බා පොඩ්ඩයි කියන්න මේ කොහොමද ඇඩ්සෙන්ස් ආදන්නේ කොහොමද සල්ලි හොයන්නේ කියලා කියන්නේ කියලා ඉතින් ඒ ඔක්කොම කලින් අපි ඒ හැම දෙයකටම සබ්ස්ක්‍රයිබර්ස් 1000ක් ඉන්න ඕනේ මිනිමම් ඉතින් ඒවට හදිසියෙන්න බෑ ඉතින් සබ්ස්ක්‍රයිබර්ස් 1000ක් ගන්න නිකන් හිටියට මෙහෙම බෑ වාඩියලා ඔයාලා වීඩියෝ හදන්න ඕන ලස්සන වීඩියෝ හදලා දුවරක් නෑ ලස්සනට YouTube එක සෙටප් කරලා තිබුණ නැත්තම් ඒ හින්දා දෙවෙනි පාඩත් කියවන එක නවත්තලා අපි වීඩියෝ වලට යක් කොහොම හරි අපි පළවෙනි වීඩියෝ ඉගෙන ගත්තා ටුටු කියන නම දැම්මා අපි YouTube channel එකක් ඇදුවා Gmail account එකක් ඇදුවා YouTube channel එකක් ඇදුවා YouTube channel එකේ නම දැම්මා ටුටු කියලා අනිදි කියන්නේ කොහොමද subscribe කරලත් එක මේ cover photo එකක් දැම්මා තව මොනවද දැම්මේ අපි about දැම්මා ඒ කියන්නේ ඔය channel එක ගැන මොනවද දැම්මා මෙතන මම email එකක් දාන හිටිය කියලා දුන්නා ඕගලන්ට business inquiries එන්නේ කියන්නේ කවට හරි ඕගලන් channel එක හරහා ඒගොල්ලන්ගේ දේවල් promote කරන්න ඕන නම් ඔයගොල්ලන්ගේ ඊමේල් එක මෙතන අනිවාර්යෙන් ඇඩ් කරන්න channel එකේ රට හදන හැටි කියලා දුන්නා playlist හදන හැටි කියලා දුන්නා එතකොට මම මොනවද කියලා දුන්නේ නැත්තේ බැලුවම එතකොට මම ඔයගොල්ලන්ට කියලා දුන්නා මෙතන about ගිහිල්ලා මෙතන links දාන හැටි social links දාන්න කියලා කිව්වේ ඒවත් කියලා දුන්නා හරි අපි අද එතනින් තමයි continue කරන්නේ අද මහලුකු දෙයක් නැහැ තා පොඩ්ඩයි තියෙන්නේ මහලුකු දෙයක් නැහැ අපි ඒක ඉවරයක් කරලා දාමු මේ හරි අපි එදා අන්තිම නැවතුනේ මෙතනින් ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලෝ channel වල ඔයගොල්ලෝ ඉන්නවනම් මම අන්තිම නැවතුනේ මෙතන ආවේ කොහොමද කියලා බැලුවොත් එහෙම මෙහෙම අර දකුණු පැත්තේ උඩ මේ පේනවනේ zoom කරන්න පුළුවන් ආවා diski leading දකුණු පැත්තේ උඩ click කළා your channel ගියා නම් මෙතන දෙයනේ කියලා එනවා මම ඔක්කොම කලින් මේ බල්ලගේ පින්තූරේ මාරු කරන්න මොකද මට නිකන් අවුල් මටම බල්ල ගියා ගන්න එක අපි ලොකෝම මතක සම්මට කිව්වා ඒ ලොකෝම ශිෂ්‍යත්වයට උගන්නන්නේ හරිද මේ ලොකෝම මට කිව්වා ශානික කියන්නේ සිංහල තේරුම බල්ලලු ශානිකා කියන්නේ බැලිටුලු ඔන්න බලන්න ලොකු අම්මලා බල්ලෙක් මං දානවා ඒතර බය නැතු බල්ල කියන්න පුළුවන් හින්දා හරි ඒක දැම්මා දැන් දැක්කනේ ඔයගොල්ලෝ මතක නැත්නම් ෆොටෝ එක අප්ලේ වෙනස් කරන්න කොහොමද කියලා එහෙම තමයි වෙනස් කරන්නේ මං ඒක ගැන ආයෙ කියන්නේ නැහැ මොකද මං කලින් කරපු හින්දා අද ඒ විතරක් නෙමෙයි මම මගේ පොඩ්ඩා YouTube channel එකත් අරන් ඇවිල්ලා දිනා ඔයගොල්ලන්ට වැඩිපුර කැලිටි එකක් පෙන්වන්න අපි එමය හරි අපි එනම් යමු channel එකට ආයෙත් මේ හැම වෙලේම මේ දකුණු පැත්තේ උඩ මේ වාගේ profile picture කියන තැන මාර වැදගත් මොකද මෙතනින් තමයි හැම ඉටිඩියටම යන්නේ ඉතින් එතනින් your channel ගියා ඔයාලට channel දෙක තුනක් තියෙනවා නම් මෙතනින් පුළුවන් මේ switch account ඔබලා මේ channel දෙක තුන මාරු කරන්න මම ඒක පෙන්වන්න මගේ අනික් channel එකේ මේ අර වැදගත් තැන අපි පින්තූර දින්න තැන ඒ click කරා ඔයාලට මේ switch account ගියා නම් ඔයාලට channel දෙක තුනක් තියෙනවා නම් මට channel දෙක තුනක් තියෙන හොරාට ඉඩියට මෙහෙම click කරාම මේක ඒක යනවා වගේ channel කොයි එකද select කරන්න ඕන කියලා මේ මට දෙන පොඩ්ඩ කියලා තියෙනවා මේ දැන් video දාන පොඩ්ඩ unrated තියෙනවා
ෆොටෝග්‍රි දන්න සිංහල ඉංගලිගත්තින මට ලැජ්ජා ඒකොත් ඒක ම මේ පොඩ්ඩ වෙන්නත් කලින් ඔය YouTube අලුත් කාලේ ඔගේ ෆොටෝග්‍රි ගන්නටයි කරම මේ වගේ හැබැ මේ වගේ ්‍රී ගන්නුව නම ගෙන බය YouTube එකට එක අලුත් YouTube එකට කැමරයක් කිසිල කතාරන්න බය කාගවත් එක නිසර චනුස බරෝලවත් විඩිය කල දාල්දිබ නතර මන්දන්න කොම ආරම්භයක් ගන්න විඩියකට කියලා ඉතින් මගේ සල්ල තම තිබේ එක සිංහලින් කවරු ඇතන විඩිය දල්තිබෙන ඒකාල් ඇත්ත කතාව මට කවුත් ලෝ කරන්න මේ කොහොමද මේක පටන්ගන්න වෙල්කම් ට මකි චනල්ද හලෝ යාලුවනේ කියනවාද හෝ යාලුවනේ කියනවාගලට අදහ තිබෙන ඒක ඒකත්මං ඒගන ඔකුල් පස කියන්න එහම තමයි ඔල චැනල් මාරු කරන ශවිච්චකවන් හිල්ලා අපි දැන්ට එක වැඩක් නෑ අපි ආයතම් මගේ ජනල මේ අපි දහදහ දිටිකට මේක ගිහිල්ලා යුව චනල් යන්න ගිහිල මේක හැමලේම අවගේ චනල එක කස්ටමයිස් කරනවන හැමලේම කස්ටමයිස් චනල් කස්ටමයිස් කියන්නේ එක දේව වෙනස් කරන ගැන උදාහරණයකට ඔයගෙ කම්පියුටරේ ඔයගොල්ලෝ වෝල් පේපර් මාරු කරනවා. එතකොට ෆොන්ට් එකේ සයිස් එක වෙනස් කරනවා, මවුස් එකේ සයිස් එක වෙනස් කරනවා. ඔය වගේ වට අපි කියන්නේ කස්ටමයිස් කරනවා කියලා. කස්ටමයිස් channel ගියා. ඊට පස්සේ මෙතනේ තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. හරිද? දැන් මේකේ සෙක්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ මම පෙන්වන ගෑල්ල මෙතින් මේ එක සෙක්ෂන් එකක්. හරිද? මේ තියෙන සයිඩ් එකේ මේ feature channel කියලා තියෙන තව සෙක්ෂන් එකක්. හරිද? මං ඒ දෙකටම කලින් ඔකොල්ලන්ට පෙන්වන්න මේ උඩ ගෑල්ලේ නම් මෙන්න මේ උඩ කොටුවේ. ඔන්න පේනවාද මේ මෙතන තියෙනවා නිකන් ටයර් එකක් මැදින් කපලා කපලා වගේ සෙටින්ග්ස් අයිකන් එක. සෙටින්ග්ස් අයිකන් එක ඔයගොල්ලෝ හැමෝම දන්නා මොකද හැමෝටම ස්මාර්ට් ෆෝන් නැත්නම් මේ දවස්වල ස්මාර්ට් ෆෝන් නැති නිසා තමයි මේ වීඩියෝත් බලන්නේ ඔයගොල්ලෝ. මේක ක්ලික් කරන්න සෙටින්ග්ස් කියන එක. මේක ක්ලික් කරාම ඔයාට පේනවා ඇති මෙහෙම නිල් පාටට ඔක්කොම ඔන් 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 කරලා තියෙනවා. හරිද? උඩ මේකේ කියලා තියෙන ප්‍රයිවසි. ඒ කියන්නේ මේ ඔයගේ channel එක ගැන මේ කියලා තියෙන. හරිද? මේ channel එකේ උඩින් මහල් තියෙනවා keep all my like video private. ඒ කියන්නේ ඔයා මේ දැන් ඔයා සාමාන්‍යයෙන් YouTube blog ගලා ඔයා ඕකෙන්නේ අනික් අයගේ YouTube channel තියෙන videos බලන්නේ අර පොඩ්ඩක් කියලා එකක් ඉන්නේ. උගේ videos එම් බලන්නේ ඔයගොල්ලෝ channel log ගිරනේ. එතකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් video බලද්දී ඔය like එකක් දානවා සාමාන්‍යයෙන්. ඒ like එකක් දැම්මහම අනික් ඔයා මේක off කරලා තිබ්බොත් ඔ අනික්කට පුළුවන් ඔයාගේ ඔයා ලයික් කරපු වීඩියෝස් මොනවද කියලා බලන්න. තේරෙනවද මගේ එක? ඒ කියන්නේ ඔයා ලයික් කරන වීඩියෝ සමහරකට ඔයා ප්‍රීමියම් සමාලගේ වීඩියෝ බලලා ඒක ලයික් කරලා දෙන්න පුළුවන් හොරා වගේ. හරි. එතකොට අනික ඔයා මේක ඔෆ් කරලා තිබ්බොත් අනික්ක දන්න ඔයා ප්‍රීමියම් සමාලගේ වීඩියෝස් වල ලයික් කරා කියලා. ඒ හින්දා අපිට ඒක හයිඩ් කරන්න පුළුවන්. අනික්කට බලන්න බැරි කරද හැකි ඔයා ලයික් කරන මොන වීඩියෝස්ද කියන එක බලන්න බැරි වෙනවා. ඔයාට පුළුවන් මේක ඔන් කරලා දියන්න. මේක ඔන් කියන්නේ මේ වගේ නිල් පාට කියන්නේ කාටවත් පෙන්වන්නේ නැහැ ඔයා ගිල මොන වීඩියෝස් වල ලයික් කරන්න කියලා. ඒ හින්දා දෙයියන්ගේ පිටෙන් නම බේරන් ඉන්න පුළුවන්. දෙවෙනි එක කියන්නේ ඔයා කාටද සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන කියලා මේකෙන් හංගද හැකි. කියන්නේ ඔයා සබ්ස්ක්‍රයිබ් කරපු channel අනික් කරේ පෙන්වන්නේ නැහැ. මේක ඔන් කරලා තියෙනවා. ඔයා ඔෆ් කරලා තිබ්බොත් ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන channel ඔක්කොම ටික අනික් කරේ පෙන්වනවා. ඉතින් මේකත් ඔන් තියන්න. අනික් කරන ගන්න ඕනේ නැහැ. ඔයා සබ්ස්ක්‍රයිබ් කරනව නැද්ද? නැද්ද? තියෙනවා. එතකොට ඔයා සමහරවිට අපි සින්දු හදි ඇඩ් කරන්නේ නේ බූට් සින්දු හදි ආ මේ සින්දු ඇවුව මට කාංචනා මතක් වෙනවා කියලා ඒ සින්දු ඇඩ් කරනවා ප්ලේ ලිස්ට් එකක් කරලා. තව සින්දුවක් හදි ඒක ඇඩ් කරනවා ප්ලේ ලිස්ට් එකට. ඒ වගේ ප්ලේ ලිස්ට් වල දිනනවා නම් ඔයාට ඒවත් හයිඩ් කරන්න පුළුවන් ඔයාගේ channel එකට එන කට්ටියකින්. මගේ පොඩ channel එකේ මම ඔක්කොම හයිඩ් කරලා තියෙනවා. හරිද? ඒ හින්දා මේ ටික ඔන් තියන්න අනික්යට ඔයාගේ personal දේවල් දැනගන්න ඕනේ නැත්නම් ඔයා බලන්නේ මොනවද subscribe කරන්න ඕනද කියලා බලන්න දැනගන්න ඕනේ නැත්නම් ඔයා මේ ටික ඔන් කරලා තියන්න. මේ තියෙන්නේ customize the layout of your channel. මේක ඔන් කරලා තියන්න අනිවාර්යෙන්. මේ කියන්නේ ඔයාගේ channel එක ඔයදැලදී සමහර channel ගියම මම home එකට ගියම video upload වෙනවා. උදාහරණයකට මගේ පොඩ channel එකේ මේ home එකට ආපුවාම ඉතින් ඕකනේ ඉතින් රෙදි ගලවනවානේ ප්ලේ වුන්නේ නැහැ නේද? එහෙම වෙන්නේ විදියක් නැහැ. එහෙම වෙන්නේ විදියක් නැහැ. කෝ? ඇයි එහෙම කරන්නේ? ඇයි මට එහෙම කරන්නේ? උදාහරණයකට අපි ආයෙත් try කරමු ලැජ්ජ නැතුව. මෙතින් නැක පම්පුරි ගහන්න කියලා පම්පුරි ගහන වීඩියෝ ප්ලේ වෙනවා නෙමෙයි. මේකට අපි කියන්නේ channel එකේ trail එක කියලා. channel එකේ trail එක. දැන් movie එකක් වුණත් එහෙම release කරන කලින් යන්නේ පොඩි trail එකක් මේ action දාලා නම්මයි. ඒතර අපි ඒක බලන්න යන්නේ. ඒ වගේ මේක තමයි intro එක. ඒ කියන්නේ ඔයගේ channel එකේ intro එක. මේ වට උනම් හදද හැකි ඔයාගේ channel එක මොකක්ද ගැනද කියලා intro එකක් හදන්න පුළුවන්. ඒක upload කරන්න පුළුවන්. ඒ වගේ කවුරු හරි ආපුවම මුලින්ම පෙන්වන්නේ මේ video එක. ඒකට තමයි මේ තියෙන customize the layout of your channel එකේ කියන එක on කරාම ඒ ඔයාට ඒක add කරන්න පුළුවන්. එහෙනම් ඒක on ද බලන්න. මේ ටික මෙහෙම තියන්න මේ තියෙන්නේ අර discussion tab එකේ يعني කට්ටියට comment කරන්න පුළුවන්ද බැරිද කියලා වාගේ community එකේ සහ videos වල ඒක මේක display මේක on කරලා තියන්න يعني හරිද? ඉතරයි මේකේ ඒක save කරන්න මතකතුවා වෙනස් කරා නම් save කරන්න වෙනස් කරේ නැත්නම් අවුලන්නේ cancel කරුවොත් අවුලන්නේ
මොනවා හරි එතන වෙනසක් කරා නම් සේව් කරන්න. ඒතොර ඒක ඇල්ල හරි. දැන් මෙතන තියෙනවා මේ ෆීචර් channel ඉංග්‍රීසි කියනවා. ෆීචර් channels කියන්නේ මොනවද? ෆීචර් channels කියන්නේ ඔයා හිතන්න දැන් උදාහරණයකට දැන් මම මගේ අර පොඩ page එකේ පෙන්වුවේ මේ පොඩ channel එකේ මම පෙන්වුවේ මට තියෙනවා කියලා channel හතරක් හද. දැන් මට ඕන නම් පුළුවන් ඒ වගේ channel මගේම channel තව දෙක තුනක් තියෙනවා නම් ඒ channel ටික මෙතන ඕගොල්ලන්ට පේන්න add කරලා තියන්න. මගේම channel වෙන්න ඕනේ නැහැ. ඔයාගේ දින අනික් channel වෙන්න ඕනේ නැහැ. ඔයා හිතනකෝ ඔගොල්ලෝ ආස කවුරු හරි ඉන්නවා කියලා. ඒලෝ ඒගොල්ලෝගේ channel වුණත් මෙතන add කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ අපි නම් කුහකමට අනික් එක channel එහෙම add කරලා තියන්නේ නැහැ. මොකද මිනිසු කිලි වල subscribe කරොත් කියලා බයට අපි එහෙම add කරන්නේ නැහැ. හරිද? හැබැයි ඔයා එහෙම කුහක නැත්තම් ඔයාට පුළුවන් මෙතන add කරන්න. උදාහරණයකට අපි කිව්වා අර පොඩ්ඩගේ ඩයලොග් එකේ video හදන. ඔයා කැමති නම් එයාගේ channel එක මෙතන පෙන්වන්න පොඩ්ඩා channel කියලා වාඩියෙන් පෙන්වන්න පුළුවන්. ඉතින් එහෙම ඇත්තම කියනවා අනුන්ගේ channel මෙතන add කරන්න උවමනාවක් නැහැ. මම මාත් add කළා නැහැ. ඔයාලගේ channel දෙක තුනක් තියෙනවා නම් add කරන්න තමයි ඒක ඇත්තම තියෙන්නේ. ඒක add කරන්න කොහොමද කියලා මම පෙන්වන්නම්. ඔයා මෙතන add channel ලැබුවා නම් මෙහෙම එකක් එනවා. හරිද? මේ තියෙන මේ section title කියන්නේ නිකන් මාතෘකාව වගේ. ඒ කියන්නේ මොකද්ද මේකට තියෙන මාතෘකාව? දැන් තියෙන feature channel කියලා. ඔයාට උන් නම් ඕකට දෙන්න පුළුවන්. සිංහල මම සාමාන්‍ය සිංහල ටයිප් කරන මෙන්න මේ අර ගිහන් වාද තියෙන ඕක තමයි හැම වෙලෙම පාවිච්චි කරන්නේ. දැන් මම කියන්නේ මෙතන මාතෘකාව කියලා. මෙයා වාට උන් නම් මෙතන කැමතිවද දෙන්න පුළුවන්. වාට උන් නම් වාට channel දෙක තුනක් තියෙනවා. වාට පුළුවන් කියන්න මගේ අනිත් පට්ට channel අහුට හුට channel ටික. හරිද? එහෙමයක් ගහලා වාට එන්න එතන උඩ දාන්න පුළුවන්. හරිද? දැන් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ channel එකේ URL දන්නවනම් copy කරලා මෙතන paste කරලා add කරා නම් මෙතන මේ advert channels වලට add වෙනවා. එහෙම නැත්නම් ඔයා දන්නවනම් ඒ channel එකේ නම උදාහරණයකට ගප්පිය ගප්පියා. එහෙම channel එකේ නම ගහලා enter හරි add හරි යබුවා නම් උදාහරණ enter ගමු. එතකොට ඉබේම ඒ channel එක add වෙනවා. මගේ තියෙන්නේ පොඩ්ඩක් නේ මගේ තියෙන්නේ. නෑ මගේ පොඩි අවුලක් තියෙනවා මගේ නම වෙනස් කරන්න ඕනේ. මගේ තියෙන්නේ මෙන්න මෙහෙම. ඒතර නම් එන්නේ මේ වගේ එන්ටර් කරා නම් channel ටික add වෙනවා. වඩ ඒ වගේ ඇති වෙනකන් channel ටිකක් add කරන්න පුළුවන් ඕන තරම් channel add කරන්න පුළුවන්. දැන් ඔයාලට මේ channel තියෙන පිළිවෙල වෙනස් කරන්න පුළුවන් නම් දැන් උදාහරණ පෙන්නන්නේ ගප්පියාව මුලින්ම. හරි දෙවෙනි එක පෙන්නන්නේ මාව. දැන් ඔයාලට මේක පිළිවෙල වෙනස් කරන්න ඕන නම් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන කොටු කොටු වගේ තියෙන එක. ඒක මෙහෙම click කරගෙන ඇදලා මෙහෙම එහෙට ඉස්සරහට දාන්න පුළුවන්. ඒ කියන්නේ මම ගප්පියට වඩා උගලන්ට ලොකුයි නම් නෑ ගප්පියට වඩා මාව උගලන්ට ලොකුයි නම් වාට පුළුවන් මාව ඇදලා ඉස්සරහට දාන්න. වාට මට වඩා ගප්පිය ලොකුයි නම් ගප්පෙලා ඉස්සරහට දාන්න පුළුවන්. වාට ගප්පිය මම දෙන්නම් පෙන්වන්න බැරි නම් මෙන්න මේ කොස් එක ඔබලා අපිව මකලා දාන්න පුළුවන්. එහෙම තමයි ඔයා ඉතින් channel add කරන්නේ. මම දැන්ට ඉතින් අර ගප්පියට පට්ටල උඩ ඇල්ල එක ඌ add කරනවා. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ කැමති channel add කරන්න. add කරලා ඉවරලා ඇති වෙනා මේ විදිහට add කළා. මේව done ගැහුවා නම් ඔයාලට පේනවා ඉතින් මෙතන වැඩිලා තියෙනවා මගේ අනිත් පට්ට channel ටික කියලා ඔය add කරපු channel එක තියෙනවා. හරිද? වටායකම edit කරන්න ඕන නම් හැම වෙලෙම පෑනද පැන්සලද මොකද්ද මන්ද අන්නේ click කරා. edit module ගියා. edit module ගියා. මෙතනින් මේවා edit කරන්න පුළුවන්. අනිත් channel ටික කියලා දාමු උදාහරණයකට. දාලා දැන් මේ පාර අපි පොඩ්ඩවත් add කරමු. wines again. add කළා ඊට පස්සේ done කරා. දැන් ඔයාලා මෙන්නවා ඉතින් ඒ දැන් ඔය ඇඩ් කරපු channel දෙකක් තියෙනවා. එතකොට අපි ඒක ඇල්ල ඉගෙන ගත්තා. දැන් අපි ඉන්න හදන්නේ feature content කියන එක. feature content. හරිද? මේකේ මෙතන මේ තියෙන තනිකර මේකේ තියෙන්නේ for returning subscribers. ඒ කියන්නේ ඔයාගේ channel එක already subscribe කරලා තියෙන කට්ටිය ඔයාගේ channel එකට එනකොට ඒගොල්ලන්ට channel එක පෙන්වන විදියයි අලුතෙන් වෙන කට්ටිය ඔයාගේ channel එකට පෙන්වන විදියයි දෙකක්. හතරක් නෙමෙයි දෙකක්. හරි. එතකොට උදාහරණයකට අපි කමු අලුත් විසිටර්ස් ලාගේ අලුත් channel එකක් නේ. හරි. උදාහරණයකට ඕගොල්ලන්ට add කරන්න ඕනේ අලුත් දෙක නෑට පෙන්න විදිය. ඒ ඔයාට පුළුවන් අර මං කිව්වේ මෙතන අර මේ ඔයාලා video එකක් upload කරන්න පුළුවන් කියලා. දැන් මෙන්න මේ වගේ මේ. මෙන්න මේ වගේ play වුනේ. ඒ කියන්නේ මගේ channel එකට ආපු ගමන්ම subscribe කරපු කෙනෙක් ආපු ගමන්ම පෙන්නන්නේ මෙන්න මේක. මේ auto play වෙලා ඕම තමයි පෙන්නන්නේ. දැන් මෙන්න මේ වගේ video එකක් අප්ලෝඩ් කරන ඔය යන්න ඕනේ. දැන් ඔය හිටි මෙතන ගියා for new visitors ගියා. මෙතන දිනවා channel trailer කියලා මේ. මේක click කරා නම් ඔයාලට add කරන්න පුළුවන්. හරිද? ඒක නෙමෙයි. channel trailer click කරා add කරන්න පුළුවන්. හැබැයි දැන් ප්‍රශ්නෙකට තියෙන්නේ දෙයියනේ කියලා අපි තාම මේ channel වල video upload කළා නැහැ. upload කළා නැහැ.
හැබැයි වා වීඩියෝ අප්ලෝඩ් කරපෙක් කෙනෙක් නම් ඒ මේ මංවයි තණ්ඩියෙක් නම් වීඩියෝ 63ක් විතර අප්ලෝඩ් කරපෙක් කෙනෙක් නම් මම මේ පොඩ්ඩ channel එකේ මොකද එක පෙන්වන්නම් වඩ පුළුවන් customize channel ගියා for new visitors කියන එක අර ගියා උතේ මේ කැල්ල ගියා මෙතනින් මෙතනින් පෑන තියෙනවා ඒ පෑන ක්ලික් කරා change trailer කියන මම කිව්වා add කරන්න trailer කියලා එහෙම එබුවනම් එබුවනේ මේ sorry ඔබ නගින වශයෙන් පාවිච්චි කරන්න බෑ කවදාවත් හරි වැරදි ක්ලික් කරා නම් ක්ලික් හරි ඉගෙන ගන්න ක්ලික් කරා නම් ඒක සමහර මම විතර දන්නේ වැඩ නිකන් ඔයගොල්ලෝ ක්ලික් කරනවා කියලා ඉගෙන ගන්න දන්නේ නැහැ කමක් නැහැ ඉතින් එහෙම ක්ලික් කරා නම් ඔයගොල්ලෝ වීඩියෝස් ගොඩක් අප්ලෝඩ් කරලා දිනනවා වඩ පුළුවන් ඔයගේ channel එකේ තියෙන ඕන වීඩියෝ එකක් මේකට select කරලා දාන්න පුළුවන් මේ ඕනයක් select කරලා දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හරි එහෙම නැත්නම් ඔයා වෙන channel එකකින් link එකක් කරන් මේකට මෙතන දාලා enter කරත් ඒ වීඩියෝ එක play කරන්නත් පුළුවන් ඒක issue එකක් නැහැ හරිද මේ මට පෙන්නන්න ඕනේ ඒක හරිද දැන් අපි අපේ channel එකට આવුත් එහෙම දැන් අපි මෙතන වීඩියෝ එකක් upload කරලා නැහැ ඒතකොට අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද වීඩියෝ එක channel එකේ intro එකක් upload කරන්න යා intro එකක් කියන්නේ මම මොකද්ද කියලා කියන්නම් intro එකක් කියන්නේ උදාහරණයකට ඔයා හිතන්න මම හැම වෙලේම මේ ගුරුරු ගැන මොකද සෑහෙන කතා කරනවා මොකද අපේ අම්මා ගුරුවරයෙක් මං charter වුණාට හරි උදාහරණයකට ඔයා හිතන ඔයා මහානාම කොළඹ මහානාම ඉස්කෝල උගන්නන ඉතිහාසය උගන්නන සර් කෙනෙක් ඔයාලා පට්ට ඩයල් එකක් ඔයාට ඕනේ මේ අනාගත පරපුර ගොඩ දාන්න YouTube channel එක පටන් අරගෙන ඉතිහාසය පාඩම් උගන්වන්න මේ channel එකට free උගන්වන්න මොකද එතකොට ළමයිට private class වගේ නෙමෙයි නිතර නිතර අමතකින දෙතුන් පාර වීඩියෝ හරහා බලන්න පුළුවන් ඔයාට ඒ idea එකනවා එහෙම channel එකක් පටන් ගන්න ඕන කියලා සල්ලිත් පත්පැත්තෙන් හැමෙනින්ද එතකොට ඔයා intro එකක් හදනවා මෙහෙම මගේ නම දසුන් මම ඇවිල්ලා කොළඹ මහානාමයේ උගන්වන සර් කෙනෙක් මම ඉස්කෝලේ උගන්වන ඉතිහාසය ඉතින් මං හිතුවා මේ channel එක හරහා අපේ අනාගත පරපුර හදාගන්න ඒගොල්ලොන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න ඕන කියලා ඉතින් අද ඉඳන් ඕගොල්ලෝ මේ channel එක බලන්න මගේ පාඩම් හොඳට මතක හිටිනවා කියලා හිතනවා නම් අනික් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මම දසුන් කියලා ඒ වගේ ඉන්ටර්වයුවක් දෙන්න පුළුවන්. ඔයා කුකින් කරන එක නම් හලෝ මම chef සාන්ත මේ මම හදන්න දෙන කුත්තු ඕගොල්ලෝ මගේ රෙසිපිස් බලන්න ඕන නම් මගේ channel එකට subscribe කරලා settle line අර ඒ වගේ ඉන්ටර්වයුව දාන්න පුළුවන්. ඔය වගේ කැමති ඉන්ටර්වයුවක් හදන්න පුළුවන්. එහෙමයක් තමයි සාමාන්‍යයෙන් මෙතන upload කරන්නේ. එහෙම නැත්නම් අර මම කිව්වා වගේ ඔයගොල්ලන්ගේ favorite ම වීඩියෝ එක කැමති වීඩියෝ එක අර අතර වීඩියෝ සෙට් එකෙන් select කරලා දාන්න පුළුවන්. අපි ඔක්කොම කලින් යමු වීඩියෝ එක upload කරමු. වීඩියෝ අප්ලෝඩ් කරන මේ මතකද මේ ස්පිරිතාල icon එක ඒක ක්ලික් කරා අප්ලෝඩ් වීඩියෝ ගියා පොඩ්ඩක් නිකන් බෝරින් වගේ නේද නිකන් බෝරින් කියන්නේ නිකන් කම්මැලි වගේ නිකන් කම්මැලි කිව්වට නිකන් අපි සින්දුවල්ලා බෑග්ග්‍රවුන්ඩ් එකෙන් දාමු නිකන් මේ මගේ යාළුවෙක් කියපු සින්දුව කළු ආදරේ කියලා පට්ටම සින්දුවක් මම හරි ආසයි හුටා ඒකත් අහනම වැඩි කරමු හරි සිලෙක්ට් ෆයිල් ටු අප්ලෝඩ් ගියා ඊට පස්සේ ඔයාගේ මේ වීඩියෝ ෆයිල් එක තියෙන දන්න හොයාගන්න මගේ තියෙන්නේ උම්ප එක ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන දැන් වීඩියෝ එක මේ අප්ලෝඩ් වෙනවා ඔයගොල්ලෝ පේනවා මේ අප්ලෝඩින් කියලා පේනවා මෙතන ඔයාට පුළුවන් ඒක නමක් දෙන්න මම දානවා channel intro කියලා හරි එතකොට ඔයාට මේ description එක මත වෙන මම කිව්වා අර default අපි දාන්නවා save වෙලා තියෙනක මේ auto app එක ඔයාට මෙතන මොනවද ලියද හැකි AC එන්නේ නැත්තේ මේකේ අද ඉඳන් මම ලංකාවේ ලංකාවේ පට්ටම YouTuber කෙනෙක් වෙනවාමයි ලොකු ලොකු හීන බලනවාමයි කියලා එහෙම මොනවා හරි වීඩියෝ එකට අදාළ description එකක් දාන්න පුළුවන් ටැග්ස් ටිකක් දා තැකි ඔයාගේ channel එක මේ අපි මේ channel එක tutu කියලා දානවා ටැග්ස් එතකොට දානවා intro ඒ වගේ ඒ වීඩියෝ එකට අදාළ ටැග්ස් දාන්න පුළුවන් මං ඉස්සරහට එන වීඩියෝ එකක් තියෙනවා ඔයාගේ හරියට upload කරන්න කොහොමද කියලා මම ඒකේ ඔයගෙන කියලා දෙන්නම් දැනට අපි පළවෙනි වීඩියෝ අප්ලෝඩ් කරා ඊට පස්සේ පබ්ලිෂ් කරනවා හරිද පබ්ලිෂ් කරන කලින් මෙතන අහනවා මේක පබ්ලික්ද දාන්න ඕනේ අන්ලිස්ටඩ්ද ප්‍රයිවට්ද ෂෙඩියුල් කියලා පබ්ලික් කියන්නේ ඔයා දාන වීඩියෝ එක හැමෝටම පේනවා හරිද අන්ලිස්ටඩ් කියන්නේ හැමෝටම පේන්නේ නැහැ ඒ වීඩියෝ එකේ link එක තියෙන විතරයි ඒක බලන්න පුළුවන් يعني YouTube එකේ තියෙනවා link එක තිබ්බොත් තමයි ඒක බලන්න පුළුවන් ප්‍රයිවට් කියන්නේ කාටවත් පෙන්වන්නේ නැහැ ඔයාලා විතරයි බලන්න පුළුවන් ෂෙඩියුල් කියන්නේ ඔයාට පුළුවන් ඔයාට වීඩියෝ අප්ලෝඩ් වෙන්න ඕනේ සෙන්සුරාදර නම් මෙතන ෂෙඩියුල් කරන්න සෙන්සුරාදර කියලා ඒටි ගැනම පස්සේ කියලා දෙන්න දැන්ට අපි මේක අප්ලෝඩ් කරමු ගිලා පබ්ලිෂ් ලැබුවා මෙතන උනම් ඔයාලට thumbnail එකක් select කරන්න පුළුවන් ඔයාලට පේනවා ඇති මේ දැනට අලුත් channel වල customize thumbnail එකක් upload කරන්න දෙන්නේ නැහැ අපි අලුත් හින්දා ඒකත් ඒක enable කරන විදිහත් මම පස්සේ කියන්නම් මේකට අදාළ නැහැ මොකද අපි අලුත් channel එකක් හින්දා publish කරා හයි
මේ ගැනත් මම පස්සේ කියලා දෙන්නම්. දැන් අපි පළවෙනි වීඩියෝ අප්ලෝඩ් කරා. මෙන්න notification එකක් ආවා. මේ subscribe කරපු අයට tutu video එකක් අප්ලෝඩ් කරා කියලා. අපි ආයෙත් ගියොත් එහෙම මලගෙන බල් ලැබුවා. ටුටු මම අරක වීඩියෝ එක බලලා මේකත් සර්ච් පාරක් දැම්මා. අමිල උෂාන්ත ගහලා තියෙනවා. එල කොල්ලෝ එල එල අපි මේ වීඩියෝ හදන දෙවෙනි එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔය channel එකට යන්න. සරි වෙන්න ඕනේ. දැසේ ඔයා දැන් පළවෙනි වීඩියෝ එක upload කරා. ඔයා ගියා ඔය channel එකට ගියා. Customize channel ගියා. Customize channel. මෙදී අපි අප්ලෝඩ් කරපු පළවෙනි වීඩියෝ එක හරිද? දැන් ඉස්සෙල්ලා මම කිව්වා වගේ ඔයා ගියා නම් for new visitors දැස යන channel trailer කියන එකට ඊට පස්සේ ඔයා අප්ලෝඩ් කරපු වීඩියෝ එක පෙන්නනවා. ඉතින් මෙතන videos ගොඩක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කැමති select කරන්න trailer එක හැටියට අපි trailer එකට අප්ලෝඩ් කරේ මේක. එහෙනම් ඔයාලට පුළුවන් මේ select කරලා මෙතන save කරා නම් ඔයාලට පේනවා ඇති දැන් channel එකේ මේක පෙන්නවා. දැන් උදාහරණයකට මම මේ channel එකට ආවොත් එහෙම tutu tutu බල්ලා මෙදී අපි channel එකට ගියොත් එහෙම මේක මේක තමයි intro එකට තියෙන්නේ. මේ channel intro තියෙන්නේ ඒක තමයි තියෙන්නේ අපි upload කරපු එක. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා මේ channel intro එකක් මාස්ටරි upload කරන්නේ කොහොමද කියලා. මේ ඔයාලා මේක වෙනස් කරන්න ඕන නම් කොහේ හරි මේකේ දේවල් ඔයා මේ පෑන ක්ලික් කරා change trailer ගියා. ඔයාලට පුළුවන් වීඩියෝ එක වෙනස් කරන්න. දැන් මේ ඔයාලා නම් මේ ටික වෙනස් වෙන්නේ නැත්තේ කියලා. මේ ටික වෙනස් වෙන්නේ නැත් කරන්න බැරි. මොකද අපි මේකේ වීඩියෝ එක description එකට මේ ටික දැම්මේ. එතකොට ඔයාලා වෙනස් කරන්න ඕනේ වීඩියෝ description එකට කියලා. වීඩියෝ එකට ගිහලා edit ගිහලා description එකේ කරන්න ඕනේ. මම ඒ ටික වීඩියෝ upload කරලා දී පෙන්නන්නම් ඒ scene ටික. මේ එතකොට දැන් හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා වීඩියෝ channel එකේ trailer එකක් හදන්නෙත් කොහොමද කියලා. හරියා? දැන් මේ තියෙන්නේ section හරිද? මේ තියෙන්නේ section. දැන් මොනවද මේ section කියලා මම පෙන්නන්නම් මගේ අනිත් channel එකේ. ඔයාලා පේනවා ඇති මගේ මම මොකද? මගේ පොඩ්ඩ channel එකට ගියා නම් ඔයාලට පේනවා මේ පල්ලෙයා සෙක්ෂන් තියනවා. සෙක්ෂන් කියන්නේ මේ වෙනවා නේද ඉරිවලින් ඉන්නලා තියෙන මේ එක ඉරක් තියෙනවා මේ. මේ මේ ඉරක් තියෙනවා. පල්ලෙහත් ඉරක් තියෙනවා. ඒතර මේ ඉරි දෙක අතර තියෙන සෙට් එකට අපි කියනවා මේක සෙක්ෂන් එක. හරිද? මේ පළවෙනි සෙක්ෂන් එකේ තියෙන්නේ අප්ලෝඩ්ස් වීඩියෝස් කියන එක. හරිද? ඒතර මේ තව සෙක්ෂන් එකක් තියෙනවා. මේ තව ඉරකින් ඉන්නලා තව සෙක්ෂන් එකක් තියෙනවා. ඒක තියෙන්නේ පොපියුලර් අප්ලෝඩ්ස්. ඒ කියන්නේ මගේ වැඩිපුරම බලපු වීඩියෝස් ටික තමයි එතන පෙන්නන්නේ. ඒතර තුන්වෙනි සෙක්ෂන් එක තමයි පොඩි වයින්ස් කියලා. ඒ මම හදපු සෙක්ෂන්. හරිද? හතරෙනි එකට තියෙන්නේ රැප් ආතල් කියලා. ඒ වගේම මම සෙක්ෂන් හදලා දිනවා. ඔයාලා සෙක්ෂන් ගොඩක් හදන්න පුළුවන්. මම හදලා දෙන්නේ දැන් හතරයි. ඒ වගේ සෙක්ෂන් එකක් හදන්නේ ඔයාලට පුළුවන් මේ මෙතන තියෙන පළවෙනි පේනවා ඇඩ් ඇඩ් සෙක්ෂන් කියලා තියෙනවා. ඔයා මේ ඇඩ් අ සෙක්ෂන් එබුවා නම් ඔයාට මේ ඊට පස්සේ මෙතන කන්ටෙන්ට් වලට ගියා නම් ඔයාට මෙතනින් තෝරදාගේ මොනවද මේ සෙක්ෂන් වලට ඔයා දාන්න කැමති කියලා. දැන් මම දාලා තියෙන්නේ මේ පොඩ්ඩයිගේ මම අප්ලෝඩ් කරපු ඔක්කොම වීඩියෝස් ටික පෙන්වන්න මුලින්ම. ඊට පස්සේ පොපියුලර්ම වීඩියෝස් ටික පෙන්වන්න, කියන්නේ වැඩිපුරම බලපු වීඩියෝස් ටික පෙන්වන්න. ඊට පස්සේ මම ආදපු ප්ලේලිස්ට් දෙකක් තමයි තියෙන්නේ මම සෙක්ෂන් වල දාලා. ඉතින් අපි මේකට ආවොත් එහෙම අපිට මෙතෙන් අපි ඒ කරපු දේ කරනවා නම් කන්ටෙන්ට් ගියා. සෝරි ආයෙත් මුලින්ම මෙන්න නැහැ මෙතන. මෙතන ඇඩ් සෙක්ෂන් ගියා. මෙතන කන්ටෙන්ට් කියන එකෙන් ඔයා සිලෙක්ට් කරා ඔයාගේ පොපියුලර් අප්ලෝඩ්ස්. ඒ කියන්නේ ඔයාගේ වැඩිපුරම බලපු වීඩියෝස් ටික පෙන්වන්න ඕන. ඔයා කරන්නේ පොපියුලර් අප්ලෝඩ්ස් ගියා. ඊට පස්සේ මෙතන අහනවා ඒක පෙන්වන්න ඕනේ මේ පැත්තටද වමින් ඉඳන් දකුණටද උඩින් ඉඳන් පල්ලෙහාටද කියලා. හොරිසොන්ටල් කියන්නේ වමින් ඉඳන් දකුණට නේද? උටා. ඔව්. වමින් ඉඳන් දකුණට පෙන්වනවා නම් එහෙම, පීලියට පෙන්වනවා නම් එහෙම, උඩින් ඉඳන් පල්ලෙහාට පෙන්වනවා නම් වර්ටිකල්. වැරදි නම් පොඩ්ඩක් ගමෙන්ටල් හදන්න පොඩ්ඩ ඉංග්‍රීසි අවුල් මගේ. හරිද? ඔයක ඩන් කරනවා. ඩන් කරාම වාඩ වෙනවාද මේ? පොපියුලර් අප්ලෝඩ්ස් කියලා ඔයා එක සෙක්ෂන් එකක් හදලා දිනවා. දැන් ඔයාගේ මේ channel එකේ තියෙන එක වීඩියෝ එකකින් ඉඳන් දැන් දෙකයි පෙන්වන්නේ. තව තුන හතරක් තිබුණා ඔයගොල්ලන්ගේ මගේ වගේ මෙන්න මේ මේකේ වගේ
මෙහම පෙන්න්න වමේද දකුණ පෙන්ගෙන න තුර කටට මෙම ලික් කර බලන්න පුළුවන්. එතකොට වැඩක ඉඩිට කරන්න ඔන්න හැමලි විඩි කරන්න මෙ මේ පෑනව තියෙනවා පෑන ලික් කර සිංගල් එකත් දෙන්න පුළුවන් සිංගල් පිලි තුර එක පලිසිය ගන පෙන්න්න පුළුවන් තුර මෙතින් පෙන්න්න ඩ සර්ච් කරන්න පුළුවන් නැත මෙතිනින් එකක් සිලෙක් කල්ල පෙනන්න පුළුවන් වා ඩන් කරන්න වඩ පෙනේ අපරාධයක් දෙන්නේ ඩන්කාන ගොල පේනවා දැම් පෙන්න්නන්නේ එකයි දැම් පෙන්න්නන්නේ එකම එකයි හ තරගරන දවම මකන් උන්න බැලත් මේ සෙක්ෂන් එක පෑනේ බවා මේ බින්නගේ බවා මෙතකොට ඒ සෙක්ෂන් මකන්න පුළුව උදානට මේ රැප්පාතල කියෙන මකන්න ඔන්න පෑනේ බවා බින්නගේ බුවන මේ රැප් ආතල් කියෙන එක මැකිල යනවා හරණ ඒටික හරිෙන හරි දැවකොල්ලෝ මේක අපි ඩන් කරු එකත් ඩන් කරා දැන්වා ඔගුල අලුචන්ලගේ සෙක්ෂණ හදන්නත් දන්න මේ දෙනි මේක සෙක්ෂණයක් අප්ලෝඩ්ස් කියලා තවසක්ෂණ කට කර පොපිල අප්ලෝඩ් කියලා වගේ වැඩිපුරම් බල විඩියෝ තවසක්ෂණ දම ම ආසම පිලිස් කියලා ඔගුලුගේ කැමති පිලිස්ට ඇති නැට කර තුර බලන්නනට ඒවාගේ සෙක්ෂණල පෙන්න්න මොනවත් තියෙන කියලා ඒවාගේ ඕන්න කැමති දර මේගේ සෙක්ෂණ ඇට කරන්න පුළුවන් එතුර ඔගොල්ලො ඒකත් දන්න ීච කටෙන්ස් මේක පීච කටන්සල්ට ඔොන දාන්න පුළුවන් කැමතිනම් වීඩියෝ අදදාන්න පුළුවන් නැත්තං වගේ පලිස්ටයක් වුණත් සිලෙක් කල්ලා දාන පුළන් පලිස් ලිවා කැමති දෙයක් එකක දාන්න හරි සේව කරන්න මතකතු හැමලීම එතර මංහිතනවා දැන් මෙතන අවශ්‍යමටි ගොල ගෙන ගත්තා පලිස් සතන්න කොක දන්නත්තා මෙතනින් පලිස් ගිය නිය පලිස් කියලා නිය පලිස් දැම බල්ලට අදාල චැනල එක අපි දන ම හම රකොට් කන යන බල්ල නකුටවන්න විඩියෝ සර තර ම පලිට කරන බල්ල නකුට වන්නන්න වීඩියෝස් එතර මේ පලිස්ට එක හැමදෑම අප්ලෝඩ් කරන්නේ බල්ල නකොට වන්නන විඩියෝස් විතරයි හැර තේරවාන තේරුණා එහෙන ඒක තමයි ඉතුරලා තිබ සෙටිංස් ටික හරිද වැඩගල්ල තින ගොඩක්ට හල්ප කලින් විඩියගේ මංගුල ගන කමට ඔක්කොම කියවන ලයි කරනවා ඒවට එලට උත්තර දු නොදන්නේ වට උත්තර මේ විඩියෝ සර දෙන්න නින්ද කට්ටි හල්ප චැනලක නම මාරු කරන්න කොහොම කියලා නම මාරු කරන්නේ ඔයා මේ පොෆයිල් පික්චගේ බවා ඔවා මෙතන මෙතිනවා සෙටිංස් කියලම සෙටිංස් කියල තිෙන එකට ගියා ගැර මේ බල්ලගේ වගේ පොෆයිල් පින්තුරේ ඉස්රා තිනවා ඔන් Google මේ වල්ල නම පෙන්න්නවා ටුට කියලා චනල චනල නම්පෙන බල නම චනල එක නම පෙන්න්නවා එඩිටොන් Google ගියා අපි තුම් ගෝඩ මේ චැනල එක මාරුගන්න ඕන කියලා තාරාව කියලා වාට පුළුවන් මෙතනින් තාරාවා චේන් කරා ඕකේ කරා මේකහන අඩ ම නමාරුගන් හදන චැනලක උට නමාරුගන්න ඕන මද කියලා සුම කියෙන ඔයකු මට ඕන මට ඕන තම නමාරුගන්න කියලා එහෙම කියලා චේනේම් කලික් කරන්න පේවා චනල එක නම මවරල තින දෙවා චනලට බැල්ල ගි බැලුත්තේ මෙතන එක තාරාව කියලා චැනලගේ නමනස්තුල තිනවා දෙවාට ඕක ආයතනස් කරන්න ඔන්නම් ආයතනස් කරන්න ඔන්නම් න්න මෙම ගියා සෙටිංස් ගියා මෙතිින් ඩිටන් Google කෙනෙ බවා ආයමතින් වනස් කරා කියලා ඕකේ කරා අයතන ඇඩ නමෙනස් කනෝන කියලා වගෙන ඔුටු මාරු ගන්න ඕන කියලා චේජනයම බුවන චැනල්ලගේ නම අයත් මාරු වෙනවා තේරුණ අද ළමයින මනිගන මටි තේරන ස්කොලි එක ලෙක්චස් දෙනලගන් පට්ට සර් කෙනෙක් වගේ දෙන්න ඒම පිලි උත්තෙන ගදු නිදනමක් කරුණ දන කමන්න මේ රිප්‍රේස් කරන්න නැවේ සොඳුරුයිද මොනතරම් තුවමත් නොවේ හොඳ යන්න යනවන නම වෙනස්සලා තින ටුඩු කියලා තව ප්‍රශ්නය කාල තිබගත් තමයි ඔගොල්ලො තියෙන චැනල් එක මකන්නේ කොහොමද කියලා මම තමමද මේ ටුටු කියෙන චැනල මකලදාන මොකද ඉස්රටන්න විඩියෝස් ඔක්කම මං ඔගොලන්ට පොඩ්ඩා අන්ඩේටඩ් කියෙන චැනලගේම පෙන්න්න
මොකද ඒකත් අලුත් channel එකක් දැන් දැන් subscriber 4000ක් මේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා කොහොමද පොඩ්ඩයි subscribers ලා ගන්න අලුත් channel එකට කියලා ඇත්තම කතාව මම මුලින්ම video එක දානකොට හිටියේ 578 subscribers ලා දැන් ඉන්නවා 4200ක් ඉතින් මං හිතන්නේ හරිම විදිය තමයි හොඳ content එකක් ඒ කියන්නේ මිනිසුන්ට තේරෙන දෙයක් ඒ කියන්නේ මිනිසුන්ට සරලව උදාහරණයකට සමහරවිට මම දෙක කට්ටිය කාලා දිනවා පොඩ්ඩක් අපි හැමතැනම videos බැලුවා මේ YouTube channel එක හදන්න කියලා එකක්වත් තේරුන්නේ නැහැ ඔයා කියලා දෙන විදිය පට්ට මේ වුණ සබ් එකකුත් දැම්මා කියලා. ඒ කියන්නේ Tamanter මං කිව්වේ දැන් funny videos උනත් සමහරක්කට මගේ ඒවා funny. සමහරක් ඒවට මගේ ඒවා දිරවන්නේම නැහැ. ඒතකොට සමහරක් ඇයින මගේ ඒවට වඩා තව අයගේ set වෙන. ඒ කියන්නේ අපි set වෙන channel වලට තමයි අපි subscribe උබන්නේ. එහෙම නැතු බලෙන් subscribe කරලා අරගන්න බෑ. ඉතින් මං කියන්නේ හැම වෙලේම හොඳ videos හදන එක quality video එකක් හදන්න. මිනිසුන්ට set වෙනවා දන්න. ඒ කියන්නේ gossip හදන්න එපා. පියුන්ගේ කුක්කුල size එකයි nipple එක කළු පාට සුදු පාටද එයා අඳින්නේ මොනවද? මේ මිනිසුන්ට පාඩු වෙන දේ. මිනිස්සු ඒගොල්ලන්ගේ පාඩු ඉන්නවනේ. ඒ ඒගොල්ලෝ ගිහලා බොරුවට ඉන්ටර්වල් වලට ඇදගෙන ඇවිල්ලා මේ අක්කේ අයියෝවා බොන්නේ, අයි ක්ලබින් යන්නේ, අයි නාන්නේ, අයි ජංගියන් දින්නේ. ඒ වගේ ගොම් ප්‍රශ්න අහලා ඉන්ටර්වල් දාන්න එපා. කාටවත් වැඩක් නැහැ. කාටවත් වැඩක් නැහැ කොහොමද හැමෝම බලන ඒ වගේ වීඩියෝස්. ඒකට එහෙම වෙන්න එපා. මං කියන්නේ එහෙම වෙන්න එපා. ඔයගොල්ලෝ තමන්ගේ දේක් කරන්න. මම මොකද කිය කිටි හැම වෙලේම මේ පඬිතුකම් කියන ගිලා අමතක වෙනවා. හරි. channel එක මකන්නේ කොහොමද කියලා. හරි channel එකක් ඔයගොල්ලෝ YouTube හදපු channel එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ ඒක ඔයග මකල් දාන්න ඕන නම් අලුත් එකක් හදන්න ඕන නින්දා ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන බල්ල එකනේ ගැබුවා your channel ගියා වාගේ එතනින් ආවේ your channel නෙමෙයි සමහර උගල මේක එන්න පුළුවන් ඔයාලා මේක ආවත් දැක channel එකටම අර intro එක ඔයගොල්ලෝගේ play වෙනවා අපි දාපු intro එක channel එකේ දැන් play වෙනවා හරි මේ දවල් බැලලා මේක නම් ආවේ ඔයගොල්ලන්ට පුළුවන් මේ කියන්න settings ගියා මේ channel එක මකන්න හදන්නේ ඔන්න ඔයගොල්ලෝ කිව්වේ මකන්න හැටි පෙන්වන්න කියලා මම මකන්න හැටි පෙන්වන්න ආදද මේකට ගියා settings ගියා setting ගියහල්ලා වම් පැත්තේ නෝ advanced settings කියලා advanced settings click කරා click කරාම ඔයගොල්ලන්ට පේනවා මේ වම් පැත්තේ පල්ලෙහා තියෙනවා delete channel කියලා button එක හරි ඔයගොල්ලන්ට මකන්නම ඕන කමන්නේ මකන්න මගේ ඔන්න ෂුව නම් මකන්න ඕන කියලා මම මේක අද මකනවා මොකද ඊළඟට ඔක්කොම ටියුටෝරියල් පෙන්වන්නේ පොඩ්ඩ අන්ඩේටඩ් එකේමයි මේම ඩිලීට් channel එබුවා නම් Google එකේ කිනා password එක කියන්න බ්‍රදර් වානිකන් ඔයාගේ දන්නේ නැන account එක කෝඩ් password එක කියන්න බාන්නේ ඔයාගේමද කියලා බාන්නේ කියලා ඉතින් password එක ගැව්වා ඊට පස්සේ next කියන ගැබුවා එබුවා නෙමෙයි click කරාම කලනත් කුවක් කියන්නේ වගේ ලෝ ඊට පස්සේ යනවා ආන ඇයියෝ අපි රූම් කරන්න කියලා ඊට පස්සේ ඔයා කියනවා I want to hide my content කියලා නෑ. ඔයාර content hide කරන්න මේ වඩෝනේ මකල් දාන channel එක. ඔයා කියනවා නෑ bro මට ඕනේ මේක මකල් දාන්න. මම අලුත් channel එකක් ලස්සනට පටන් ගන්නවා පොඩ්ඩක් කියලා දීපු විදිහට. මගේ videos උද්දාම දාපු නැතිඳා කියලා මෙහෙම දානවා. මේකේ ඊතරෝ කියනවා මල්ලි ඔයාගේ ඔයක video එකක් දාලා playlist තුනකුත් අදලා subscribe ලා දිනෙකුත් දෙන්නෙකුත් ඉන්න මෙතන. ඇයියෝ ඔහොම කරන්න කියලා. ඔයා කියනවා කට වාගෙන මාක බණ්ඩෝ කියලා මේක වුණා. ආයෙත් අහනවා. වැඩි ෂුවර්ද අයියා මේක මකන්න ඕනේ කියලා. ඔයා කියනවා outdoor කියලා delete my content එක වුණා. චැනල් නේම් එක ගහන්න එනවා. ඒතකොට ආගේ ඔය චැනල් නේම් එකේව ඩිලීට් මයි කරන්න ගමු නම්. නෝට් කාඩ් කිව්වේ. ඔයා කරන්නේ දැන් මගේ චැනල් එක මැකිලා තියෙන. දැන් මට චැනල් එකක් තියෙන්නේ නැහැ පොතේ හැටියට. අපි දැන් බලමු. අපි දැන් බලමු. නිකාම තුතු බල්ලා. මම බයව මම බය වුණා. එතකොට This channel was closed and is no longer available. තේරුණා නේ? එහෙම තමයි channel එක මකන්නේ. එහෙම තමයි channel එක මේවා කරන්නේ. ඉතින් දෙයියනේ ඔයගොල්ලෝ මේක බලනවා නම් මම කියන්න තියෙන්නේ subscribers ලා ගැන බොරු වෙන්න එපා. views ගැන බොරු වෙන්න එපා. මොකද කවුරුවක්වත් එක rank subscribers ලා ලක්ෂයක් කරන් එළියට ආව කට්ටිය නෑ. හැමෝම පටන් ගත්තේ බිඳුවෙන්. මම දැන් අවුරුදු 4ක් තිස්සේ YouTube එක කරනවා. අවුරුදු 4මාරක් තිස්සේ මට තාම ලක්ෂයක් subscribers ලා නෑ. එහෙම කියලා මම බොරු වෙන්නේ නෑ. මොකද මගේ ආතල් එක ඇවිල්ලා ඔයගොල්ලෝ ගන්න ආතල් වලට මාර වෙනස් මොකද මම ඇවිල්ලා පොඩි ගාල නළුවෙක් කියන හිතන් හිටපු එකෙක්. ඉතින් මට නළුවෙක් කියන බැරුණා. ඒ හින්දා මගේ නළුව ආසාව මම වීඩියෝ හරහා ඉෂ්ට කරගන්න එක තමයි තියෙන්නේ. ඒක ඉතින් ඔයගොල්ලෝ බලද්දි මට සතුටක් තියෙනක වෙනම කතාවක්. ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ කුකින් ෂෝස් කරද හැකි කරාටි වීඩියෝස් හරි ඕන ඊට ගිඩියක YouTube channel එකක් පටන් අරගෙන හොඳ වීඩියෝස් දාලා quality එක කරගෙන යන්න මම පුළුවන් support එක දෙන්නම්. මම දන්න කෙනෙක් හැමදේම මේ විදිහට වීඩියෝස් කරලා දාලා අපි ඊළඟට ඕනනම් කරමු වීඩියෝ එකක් වීඩියෝ කොහොමද හරියට upload කරන්න කියලා. AdSense හදන එක ගැන ඇත්තටම ඔරි වෙන්න ඕනේ නැහැ. මොකද ඒකට තව කල් තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොකද AdSense හදන්න AdSense activate කරගන්න ඔයාගේ channel එකේ minimum subscribers 1000ක් තියෙන්න ඕනේ.
එතකොට වීඩියෝස් පැය 4000ක් බලලා තියෙන උනේ. ඔයගොල්ලෝ බොරු කියලා හිතනවා මම පෙන්නන්නම්. මගේ දැන් ඔය පොඩ්ඩා අන්රේටඩ් channel එක වැඩි උන්නේ නැහැ. පොඩ්ඩා අන්රේටඩ් channel එකට ගියා නම් ස්විච් එක ඔන් ගියා. පොඩ්ඩා අන්රේටඩ් ගියා. ලඳුනේ. කිව්වේ. කිව්වේ your channel ගියා. YouTube studio beta එකට ගියා. beta මට ඒක වදනට කියන්න බෑ තාම. ගියා ගිහිල්ලා මෙතන other features ගිහිල්ලා monetization ගිහිල්ලා මේ පෙන්න other features මෙතන ගිහිල්ලා monetization ගියා නම් මේකේ කියලා තියෙනවා සුදු පුතේ ඔයාගේ partner program එකේ terms උත් accept කරලා දිනා අවුලන්නේ නැහැ. ඔයා adsense request කරලත් තියෙනවා. හරිද? monetization preference set කරලත් තියෙනවා. හැබැයි පුතේ ඔයාට අපිට දෙන්න විදිහක් නැහැ. මේ මොකද watch time පැය 4000ක් තියෙන්න ඕනේ. මේ පැය 4000ක් වෙලා නැහැ. ඔයගේ subscribers ලා 1000 හරි මේ 1000ක් ඕන කියලා කියනවා. ඔයාට 1000ක් නෙමෙයි පුතේ. ඔයාට 4455ක් ඉන්නවා. ඔයා දිනලා ඒ අතින් එකයි කොළපට ටික ඇදලා දෙනවා දිනුම්. මේ මේක තව පොඩ්ඩක් මදි. ඒ කියන්නේ පෞගිය මාස 12 ඇතුළත ඔයාට මාස 12 ඇතුළත පැය 4000ක් වගේ videos බලලා තියෙනවා නම් ඔයාට පුළුවන් AdSense activate කරන්න කියලා. මේ මේකේ ඔයගොල්ලෝ මාරයින් යන්නේ. ඔයගොල්ලෝ මේක බලන්නේ කියන්නේ. මේ channel එක පැය 3333ක් බලලා තියෙනවා. පැය 4000 වුණාට පස්සේ මට පුළුවන් apply කරන්න AdSense දෙන්න දෙයියෝ කියලා. එතකොට AdSense activate වෙනවා. හරිද? තේරුණානේ ළමයිට. ඒතකොට එහෙම තමයි AdSense එක activate කරගන්නේ. ඒතකොට මගේ අර photography දන්න සිංහලෙන් channel එකත් මම පෙන්නන්න. ඒකෙත් ඔය සීන් එක තමයි. ක්‍රියේටර් ස්ටුඩියෝ ගියා. එකේ විතර වෙන්න. ගිහිල්ලා ඒ මොකක්ද වෙලා තියෙන්නේ? මොන සමය වන්ද? ඒකේ YouTube මේ අමෙන් try studio beta. ඒක on කළා නෑ. මේ ඒකේ ගියා නම් ඒකෙත් ගියා නම් other features ගියා නම් monetization ගියා නම් ඔයාලට පෙන්නනවා ඒකෙත් කියලා තියෙනවා. සුදු පුතේ ඔයාගේ ඔක්කොමත් හරි subscribers ලා 1000ත් හරි හැබැයි ඔයාගේ videos තාම බලලා තියෙන පැය 251යි. බලලා තාම චූටි කොල්ලෙක් කියලා මට කියනවා. ඒ හින්දා එයා මට කියලා තියෙනවා දැන් AdSense ගැන හොරින්න එපා හොඳ content video හදලා දාන්න නිකම්ම ඒතර මිනිස්සු බලන්න පටන් ගන්නවා. එතකොට ඔයාට AdSense apply කරන්න පුළුවන් කියලා. ඒ හින්දා focus කරන ඔයගොල්ලෝ දාන videos ගැන ඔයගොල්ලෝ channel මම හිතනවා ඔයගොල්ලෝ channel එකක් හදන්නේ මොකද්ද කියන ගැන idea එකක් තියෙනවා. මම කියලා දුන්නා ඔයගොල්ලන්ට දෙයනේ කියලා. ඉතින් මම ඉස්කෝලේ ඉන්න ගුරුවරුන්ට පුළුවන් ඒගොල්ලෝගේ උගන්න subject එක අනුව video හදලා දාන්න ළමයිට උගන්වන්න board එකක් white board එකක් ඉල්ලගෙන ඉතිහාසය වෙන්න පුළුවන් maths වෙන්න පුළුවන් කියලා දෙන්න. මොකද ළමයිට එක මාර ලේසි private class යනකොට ආයෙ බලන්න පුළුවන් හින්දා උදාහරණයකට මම ඇවිල්ලා ඉතිහාසය උගන්වන සර් කෙනෙක් නම් මම කරන්නේ හැම ඉතිහාස පාඩමක්ම drama එකක් වගේ කරලා බලන්නේ. කොයි අලු දිනෙක ගනනලා උන්ට අපි උන් දුටු ගැමුණු වෙලා යුද්ධ සිද්ධිය කියලා යාළු දිනෙට දුටු ගැමුණු වෙලා වගේ අඳලා උන් දිනට ගහ ගන්න කියන. ඒතකොට ළමයි ගොළුවට යනවනේ. ඒතකොට මම සෞඛ්‍ය නම් කරන්නේ බෑ. සෞඛ්‍යකට එහෙම කරලා බෑනේ. ඉතින් ඒක කරන්න බෑ. හරිද? ඉතින් ඒ වගේ ඒ කියන්නේ අපිට YouTube එකේ උපරිම නිදහස ගන්න පුළුවන්. ඉතින් ඉස්කෝලේ ගුරුරුන් උගන්වන විදිහක් තියෙනවා. ඒනට සමහරට ඒ ගුරුවරයාගේ ස්ටයිල් එක ඒක නොවෙන්න පුළුවන්. ඒනට රජයේ ඉස්කෝලයක් ඉඳලා මෙහෙම වාඩිලා අර මොකාද ඒක වගේඳගෙන ළමයිට ඉස්කෝලේ අර තියෙන විදිහට උගන්වන්න ඕනේ. හැබැයි ඔයා ඇත්ත ජීවිතේ ඔයාට ඊට වඩා හොඳට තේරුම් කරලා ළමයිට උගන්වන්න පුළුවන් ඔයාගේම සිස්ටම් එකක් ඇති. ඒ හින්දා අන්න ඒ නිසා ඔයගොල්ලෝ YouTube channel එක පටන් ගන්න YouTube අර උගන්වන්න ඕනේ. අර සක්විති සර් උගන්වන වගේ බාන ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. මමත් දැන් ඒක follow කරනවා. මගේ ඉංග්‍රීසි ටිකක් හදා ගන්න. ඒතර කෙල්ල පයින් අඩු වෙනවා. ඉතින් දෙයියනේ කියලා එහෙනම් අද වීඩියෝ එක මම වැඩි දික් කරන්නේ නැහැ. මේ subscribers ලා ගන්න ඔයගොල්ලෝ දැන්ට හදන videos තියෙනවා නම් ඒ upload කරන්න. upload කළ ඉවරලා ඔයාගේ Facebook එකේ, Twitter එකේ, WhatsApp group වලින් ඒවා share කරලා කියන්න. මචන් ළමට පොඩි මේක බලලා සප්පෑ මේක බලපන් සප්පෑ දියන් subscribe එකක් දාන්න කියලා එක එකක්වත් දාන්න. ඒක මට 100% sure. මොකද යාළුවනි මේ වැඩිපුර බලන්නේ ඔයාගේ නොදන්න කට තමයි අත්තම කියන channel බලන්නේ. මොකද මගේ යාළුවෝ ඉන්නවා. අදටත් මාත් එක selfie එකක් ගහලා නැහැ. මම උන්ගේ photo ගන්න හැමදාම මගෙත් එක selfie ගන්න නැහැ. ඒනකොට මාත් එක මට love කරන fans ලා එවනේ. උන් එයාලා selfie එකක් අයිය ගාමුද කියලා ඇව්වා. මගේ ඇස් දෙකෙන් කඳුළු එල කන් දෙකෙන් ලේනවා. මේ ඔහම කොහමරි කතාව උමයි. ඉතින් ඔයගොල්ලෝ සෙට්ල හිටියේ පොඩ්ඩා unrated එක අපි ලබන හැටිත් සෙට් එමු. ඊළඟ වීඩියෝ එක මොකක්ද දාන්නේ ඔයගොල්ලෝ comment කරන්න. මොකක්ද ඊළඟ වීඩියෝ ඕනේ කියලා. ඒ වගේම මට Photoshop උගන්වන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් කියන්න YouTube එකේ ඔයගොල්ලොන්ගේ link එක මම දානවා. අපි කොල්ලොන්ට Photoshop ඉගෙන ගන්න, video edit කරන්න කියලා දෙන්න පුළුවන් කවුරු ඉන්නවා නම් ඔයත් කියන්න. මම ඔයගොල්ලොන්ව මේ channel එකේ promote කරලා දෙන්නම්. හරියට උගන්වන්න කොල්ලන්ට තේරෙන විදියට නිදහස ගන්න. නිකන් බබාගේ නිකන් නිකන් මෙහෙම නිකන් බයලාගේ නෙමෙයි, උඹේ භාෂාවෙන් කියලා දීපන් කොල්ලෝ ගෙල්ලන්ට ඔලුවට යන විදියට. එහෙනම් කට්ටියටම ජයවා, හොඳයි, good night ආ. කෙල්ලට කතා කරන්නත් ඕනේ, කන්නත් ඕනේ, ජයවා. ඔයගොල්ලෝ සෙට්ලයිට් එකත් එක්කද පොඩ්ඩක් අන්රේඩ් එක. Oh,